අපි අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ වෙත අද දවසකත් අද ප්‍රමිණියා විශේෂයෙන්ම සාකච්ඡා කීපයක් අපිට පවත්වන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඩෙස්ක් එක ශ්‍රී ලංකාව බාරව ඉන්න කණ්ඩායම සමගත් විශේෂ සාකච්ඡාවක් පවත්වන්නට අපිට අවකාශය ලැබුණා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම භාෂණී නිදහස් සම්බන්ධයෙන් විශේෂ නියෝජිතවරයා ඇතුළු තවත් විශේෂ නියෝජිතයින් කණ්ඩායමක් සමගත් අපිට සාකච්ඡා පවත්වන්න අද දවසේදී හැකියාව ලැබුණා. විශේෂයෙන්ම අපිට රංජන් රාමනායක මැතිතුමාගේ මේ උසාවියට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය, ඒ වගේම ලංකාවේ පවතින නීතිමය තත්ත්වය සහ ඔහුට කළ හැකි නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් කළ හැකි මැදිහත්වීම කරන හැටියට තමයි අපේ මූලික ඉල්ලීම අපි සිද්ධ කළේ. ඊට අමතරව මේ වෙලාවේ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් නැති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව, ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන චානි අබේසේකර මහත්මයා සහ ඒ වගේම රවි සෙනවිරත්න යන මහත්වරුන්ගේ අභ්‍යාචනාධිකරණය වෙත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරපු ඒ පෙත්සම් පවා අපි ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ඔවුන්ට මේ සත්‍ය සොයාගෙන යෑම නිසා ඇතිවිලා තියෙන තත්ත්වය පිළිබඳව අපි පැහැදිලි කළා. මේ සත්‍ය සොයා යෑම නිසා බලපෑම් ඇතිවිලා තියෙන සහ ඔවුන්ගේ ජීවිතවලට ඇතිවිලා තියෙන තර්ජනය පිළිබඳව. ඒත් එක්කම දේශපාලනික වශයෙන් අදහස් ප්‍රකාශ කිරීම සහ දේශපාලනික නායකයන් දඩුවම් කිරීමේ අරමුණේ පවත්වන විශේෂ කොමිසමක් හරහා දඩුවම් කිරීමට යන පාර්ටිචොප්පි කරනවත් මැතිතුමා ඇතුළු අනෙකුත් දේශපාලන නායකයන් පිළිබඳව මේ දේශපාලන හඬ නිහඬ කිරීමට ගන්නා උත්සාහය පිළිබඳවත් අපි මෙහිදී මතක් කරා, සිහිපත් කරා, කතා බහ කරා. ඒ වගේම අද සවස ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙනවා. නමුත් අද හවස හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කතා කරන්න අවකාශය ලැබෙයිද නොලැබෙයිද අද දවසේදීම කතා කරන්න පුළුවන් වේද, එහෙම නැත්නම් සඳුදාට ඒක ප්‍රමාද වේද කියන කාරණාව තියෙනවා. හැබැයි කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මේ සියලු කාරණා සම්බන්ධයෙන් මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ සාකච්ඡා කරන්න කතා කරන්න අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන අරගෙන අපේ ශ්‍රී ලාංකේය ජාතිය අපේ රටේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් කතා කරන්න, හඬ අවදි කරන්න, ජාත්‍යන්තරයේ ඉස්සරහායි අවධානය ලබා ගැනීම සඳහා කරන්න තියෙන පූර්ණ කැපවීම අපි මේ ජිනීවා නුවරේ ඉඳලා සිද්ධ කරනවා කියන එක මතක් කරනවා. ඔව්, ඒ වගේම අද මේ අපේ තුන්වෙනි දවසේ මේ වැඩසටහනට ඇවිල්ලා මම විශ්වාස කරනවා තවම සාර්ථකයි මේක. විශේෂයෙන්ම ලංකාවේ මිනිසුන්ගේ මේ වෙලාව වෙනකොට තමන්ගේ මානව හිමිකම් අහෝසි වෙලා තියෙන, අත්හිටු වෙලා තියෙන, එහෙම නැත්නම් මානව හිමිකම් උල්ලංඝනය වෙමින් පවතින අපි හිතුවොත් එහෙම රටක ජීවත් වීමේ අයිතිය, තෙල් ටික දීමේ අයිතිය, ඒ වගේම රටේ ජනතාවට ගෑස් ටික ගන්න අයිති, මේවත් මිනිසුන්ගේ මානව හිමිකම්. රටක් තුළ ඒ රඩියක් විසින් කරන්න ඕන කටයුතු. මූලික මිනිස් අයිතිවාසිකම්, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම විශාල වශයෙන් ආර්ථික බංකොලොත්තුකමත් තුළ මේ රටේ ඇතිවීම පවතින. අපි විශේෂ වශයෙන් ලංකාව ගැන කතා කරන්න ඕන සියලු දෙනාට කතා කරා. ඒ වගේම UN එක බාර වෙන ජෙනරල් සෙක්‍රටරි මිෂෙල් බැෂලි මහත්මයාට අපි මේ ලිපිය බාර දුන්නා. මම හිතනවා ඉතාම සාර්ථකයි. මම හිතනවා අද අවසානයේදී අපිට මේක අවසන් කරන්න වෙන්නේ UN එකේදී අපිටත් පුංචි වෙලාවක් හම්බ වෙන ප්‍රධාන සැසියේදී ප්‍රකාශයක් ඉදිරිපත් කරලා අපි මේ ප්‍රකාශයත් ඉදිරිපත් කරලා ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. රංජන් රාමනායක වෙනුවෙන් මම හිතනවා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සියලු වාර්තා සියලු දේවල් ඔවුන් දැනගත්තා. ඉතින් ඒකට සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.